කොම්පඤ්ඤ විදිය විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද දිත්ව ගුවන් පාලම අද ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඇසුරතින් ජනතා අයිතියට පත් කෙරුණා. මෙම ව්‍යාපෘතියේ සෙසු ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර සමස්ත ව්‍යාපෘතිය වෙනුවෙන් ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි 52කට අධිකයි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති මගෙන් පටන් ගමු මහනුවර දිස්ත්‍රික් තරුණ සමුළුවට එක් වුණා. මේ රටේ ආර්ථිකය ශීඝ්‍රයෙන් දියුණු කරන්නේ නැත්නම් අනාගතයක් නැහැ. ඊළඟ අවුරුදු 20-25 කවුද ඉන්නේ? මම නැහැනේ. ඔයගොල්ලේ අනාගතය මොකද්ද? එක තැන පල් වෙන්න ඕනද? නැත්නම් දියුණු වෙන්න ඕනද? නැත්නම් කඩාවැටෙන්න ඕනද? ඔයගොල්ලෝ සෑහීමකට පත් වෙලා නැහැ. වෙනසක් ඕන කියනවා. ඒ වෙනස දෙන්න තමයි අපි ඉදිරියට අලුත් ආර්ථිකයක් ගෙනියන්න ඉන්නේ. ඒකට මූලික නීති ටික මම මේ මාසේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ජූනි මාසේ සම්මත කරන්න ඉන්නේ. ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරන පනත එතනින් පටන් ගමු. රජයේ මුදල් පාලනය කරන රජයේ මුදල් පනතක් ගේනවා. කාන්තා අයිතිවාසිකම් කරන පනත් දෙකකුත් අපි ගේනවා. මේ ඔක්කොම මැයි මාසේ ගේන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ මහනුවර කටුකැලේ ජුම්මා මුස්ලිම් පල්ලියේ පැවති ඉෆ්තාර් උත්සවයකට දෙක් වුණා. ලංකාවේ මුස්ලිම් ජනතාවට ඒ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නටත් අපි දැන් ක්‍රියා කරගෙන යනවා. පිරිවෙන් පාලනය කරන වාගේම අදරාසිත් පාලනය කරන්නට කියලා බලාපොරොත්තු වෙනවා. මම අලුත් කොමිටියක් ආණ්ඩුව හැටියට පත් කරන්න යනවා. ඕනෑම පුද්ගලයෙක්ට තමන් කැමති විදියට අන්තිම කැමැත්ත පත්‍රයේ අනුව ආගම අනුව භූමි දාන කරන්නට උවමනායට භූමි දාන කරන්නටත් ඒ වගේම ආදාහන කරන්නට අයට ආදාහන වෙන්නටත් අයිතිය දීලා මේ ප්‍රශ්න ඉවත් කරන්න. ඒත් ඒ වගේම මට තව කනගාටුවක් තියෙනවා. අද අපි මෙතන රැස් වෙලා මේ උත්සවය පවත්වන ගමන් මතක තියාගන්න ගාසා තීරුවේ මොකද්ද සිදුවෙන්නේ කියලා. ඒ අයට මේ උත්සවය නැහැ. ඒ නිසා අපි රජයක් හැටියට තීන්දුව කළා රජයේ උත්සවය පවත්වන්නේ නැහැ. ඒ වෙනුවට අපි මුදලින් පරිත්‍යාගයක් ඒ ජනතාවට කරන්නම්. රුපියල් මිලියන 15කට අධික මුදලක් ගාසා තීරයේ මුස්ලිම් ප්‍රජාව වෙත ලබා දීම වෙනුවෙන් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත බාර දීමද සිදු වුණා. මේ අතර මහනුවර නීතිඥවරුන් සමග ජනාධිපතිවරයා ඊයේ මහනුවර මහවැලි රීච් හෝටලයේදී සුහද හමුවකට ද එක් වුණා. If to go going ahead with being a modern economy, we have to get a digitalized economy. Digital economy means all the laws connected with digitalization. Completely new system of laws will have to come into place in the next 10 years once we take this step. We are going to develop different jurisdictions or laws. If you want a change, we'll have to have a change in the legal system. We should modernize our laws. Rati Lokesidwan Unusu Purthanaganda. See the news YouTube channel like Adama subscribe Karanda.